අපේ රටේ ක්‍රිකට් ටීම් එක ගැන කතා කරනකොට වර්තමාන අපේ ටීම් එකේ ඉන්න ප්ලේයර්ස්ලාට ගොඩක් කට්ටිය කියන දේ තමයි අපේ ඉන්නේ අලුත් ටීම් එකක්. නවකයෝ ඉන්නේ අලුත් කට්ටිය, සීනියර් ප්ලේයර්ස්ලා අත්දැකීම් බහුල කට්ටිය නැහැ කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. නමුත් කල්පනා කරලා බැලුවොත් වර්තමාන අපේ ටීම් එක ඇතුළේ ඉන්න හුඟක් ප්ලේයර්ස්ලා අවුරුදු 7-8ක් තිස්සේ දැන් නැෂනල් ටීම් එක වෙනුවෙන් ගහනවා. එතකොට ඒ කට්ටියට අත්දැකීම් නැතුව නෙමෙයි එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය තමයි ඒ ඉන්නේ. ඉතින් එහෙමත් එක්ස්පීරියන්ස් තියාගෙන අවුරුදු 7-8ක්ම නැෂනල් ටීම් එක නියෝජනය කරපු ක්‍රීඩක වෙලා එයාලට තාමත් මැච් එකක් දිනවන්න බැරි නා, මැච් දිනවන්න බැරි නා, ඒ අයගෙන් වැඩක් නැහැ කියන එක තමයි උපුල් තරංග කියන්නේ. උපුල් තරංග මොකක්ද කියන්නේ කියලා අපි ඉස්සෙල්ලා බලමු. අපි ප්‍රොසෙස් එකට යන්නේ විශේෂයෙන් සිලෙක්ෂන් වල වුණත් අපි කොහොමද කියලා ප්ලේස්ලා සිලෙක්ට් කරන්නේ. ඔව් අවසනාවකට මම දන්නේ ලෝකසලාන්දී අපට හිතුව තරම් අපි බලාපොරොත්තු වුණ දේවල් ලබා ගන්න බැරි වුණා. ඒක කනගාටුදායක කරුණක්. ඔව් ඉස්සරහට යද්දී මම හිතන අපි කණ්ඩායමක් විදියට විශේෂයෙන් අලුත් ක්‍රීඩකයෙක් වෙනවා ඒ වගේ වුණා මම හිතන්නේ අපි ටික කාලයක් දෙන්න ඕනේ ක්‍රීඩකයන්ට සෙටල් වෙන්න, විශේෂයෙන්ම නව ක්‍රීඩකයන්ට. හැබැයි මාට දැන් අපේ කණ්ඩායමේ ඉන්න ගොඩක් ක්‍රීඩකයන් මම හිතන්නේ දැන් අවුරුදු 8-7 වගේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්. මම හිතන්නේ දැන් අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ට අත උස්සල පෙන්නන්න, ඔවුන්ට ඒ කියන්නේ තරඟ ජයග්‍රහණය කරන්න හැකියාව තියෙයි කියලා. මොකද නැත්තම් අපි හැමදාම ට්‍රාන්සිෂන් කීගේට ගියොත් එම් අපි අර කිව්වාගේ 2027 අපිට මේ සිටුවේෂන් එක තමයි වෙන්නේ. ඒකින්ද මම දන්නේ විශේෂයෙන් සීනියර් ප්ලේයර්ස්ලට දැන් අවස්ථාව ඇවිල්ලා තියෙන විශේෂයෙන් අත උස්සලා කණ්ඩායම් වෙනුවෙන් තරඟ දිනවල. මම දන්නේ ඒකද අපි සනත්තත් එක්ක කතා කරා, ඒ වගේම අපි සීනියර් ප්ලේයර්ස්ලත් එක්ක ගොඩක් කතා කරා. මම දන්නේ ඔවුන් තමයි එක්සැම්පල් දෙන්න ඕනේ විශේෂයෙන් නව ක්‍රීඩකයන්ට. ඒ කොහොමද කියලා තරඟයක් දිනවන්නේ, තරඟ දිනවන්නන්නේ. මොකද ගොඩක් වෙලාවට අපි කිව්වාගේ අපි මාස ගණකට කල්ලිත් කිව්ව අපේ ක්‍රීඩකයන්ගේ ගොඩක්ම අඩු එක තමයි කන්සිස්ටන්ට් කියන එක. මොකද අපි තරඟ එකක් දෙයක් හොඳට ක්‍රීඩා කරන බයිට පස්සේ ආයෙත් ඔක්කොම කට්ටිය එක රැල්ලකට යනවා. ඒක නැතුව මම හිතන්නේ හොඳ කණ්ඩායමක් වුණාම විශේෂයෙන් කන්සිස්ටන්ට් කියන එක ඇට්ලීස්ට් තරඟ 10ක් ගැහුවොත් මේකේ 6-7කවත් හොඳින් තියෙන්න ඕනේ. මොකද විශේෂයෙන් ක්‍රීඩකයන්ට හැබැයි පර්ෆෝම් කරන එක හැමදාම කරන්න බෑ. විශේෂයෙන් පිටිකරුවෙක් වුණත් මම හිතන්නේ අපි හැමදාම කතා කරමු අපි මේ දවස්වල අර ලොකු ස්කෝස් ගන්න නැහැ කියලා. ඒක උනොත් තමයි කියලා අපිට තරඟ දිනන්න අමාරුයි. මම හිතන්නේ ඒක ඒ අඩුපාඩුව මම හිතන්නේ අපි වර්ල්ඩ් කප්පේට කලින් සංචාරතුමේදී සමහර කෙනා මේක කරලා පෙන්නුවා. හැබැයි අවසානකට වර්ල්ඩ් කප් එකේදී අපිට ඒක කරගන්න බැරුණා. හැබැයි ඉස්සරහට යද්දී ඒක දිගටම තිබ්බොත් තමයි අපට ජයග්‍රහණය කරන්න වැඩි ප්‍රසප්තියක් ලැබෙන්නේ. ඇත්ත. මේ විදිහට ගියොතින් මේ 2027 වර්ල්ඩ් කප් එකේදීත් අපිට පළවෙනි වටෙන්ම ගෙදර එන්න තමයි සිද්ධ වෙන්නේ. මොකද කොච්චර කාලයක් නැෂනල් ටීම් එක නියෝජනය කරලා ප්ලේ කරලා තිබ්බත්, සෙල්ලම් කරලා තිබ්බත්, අත්දැකීම් මොන විදිහට අරගෙන තිබ්බත්, ඒ අත්දැකීම් තුලින් යමක් කරන්නේ නැත්නම්, ටීම් එක ග්‍රෝ වෙන්නේ නැත්නම්, එහෙම එකක් අපිට පේන්නේ නැත්නම්, මැච් දිනනවා කියලා දෙයක් අපිට පේන්නේ නැත්නම්, එතකොට එහෙව් ටීම් එකකින් වැඩක් නැහැ. ඒ ප්ලේයර්ස්ලාගෙන් අපිට වැඩක් නැහැ. ඉතින් තරංග කියනා වගේ අත් උස්සලා පෙන්වන්න ඕන ඉන්න ප්ලේයර්ස්ලා තමන්ට පුළුවන් කියන දේ. ඉතින් එතකොට තමයි ස්ටීරින් කමිටුවට වුණත් විශ්වාසයක් ඇති වෙන ප්ලේයර්ස්ලා ගැන මේ කට්ටියට මේ වැඩේ පුළුවන් කියලා. මොකද අපි ගත්තොත් වනිදු හසරංග ගත්තාම කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, ඊටස් දුෂ්මන්ත චමීර, ධනංජය දිසිල්වා, කසුන් රාජිත මේ වගේ කට්ටිය දැන් අවුරුදු 7-8ක් තිස්සේම මේ නැෂනල් ටීම් එක නියෝජනය කරනවා. ඊටස් දැන් අපි දැන් මේ නවකයි කියලා හිතාගෙන ඉන්න සමහර ක්‍රීඩකයෝ, ඒ කියන්නේ චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මහීස් තීක්ෂණ මේ වගේ ක්‍රීඩකයෝ ගැන කතා කරනකොට මේ කට්ටියත් දැන් නැෂනල් ටීම් එක අවුරුදු 3-4ක් තිස්සේ දැන් නියෝජනය කරනවා. එතකොට ඒ කට්ටියට අත්දැකීම් නැතුව වෙන්න බෑ. මොකද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් එක්ක ගහන මැචස් ටික විතරක් නෙවෙයිනේ ගහන්නේ, ඉන්ටර්නැෂනල් මැචස් විතරක් නෙවෙයි ගහන්නේ. දැන් මහීස් තීක්ෂණලා එහෙම ගහනවා, මේ IPL පවා ගහනවා, ඊට පස්සේ LPL පවා ගහනවා, BPL ගේ මේ හැම එකක්ම ගහනවානේ, T10 තරග වලට යනවා. ඉතින් මෙයාලට අත්දැකීම් නැතුව නෙවෙයි, අත්දැකීම් තියෙනවා. එහෙව් තිබිලත් ඒ ක්‍රීඩකයන්ගෙන් ටීම් එකට හරියම වැඩක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කට්ටිය ටීම් එක ඇතුළේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මොකද තව එළිය ඕන තරම් කට්ටිය ඉන්නවා පොහොම් කරලා තියෙන කට්ටිය. ඉතින් එහෙව් කට්ටියට chances දෙනවා නම් මේ ටීම් එක ඉක්මනට grow කරගන්න පුළුවන්. අර එහෙම නැතුව දැන් අත්දැකීම් තියෙන කට්ටියක් තමයි ඉන්නේ. තවත් යාලට අත්දැකීම් ගන්න කියලා අවුරුදු ගාණක් පල් කර කර SL ක්‍රිකට් එක කෑවොතින් ආයේ 2027 ත් වෙන්නේ. අපිට 2023 1 day world cup එකේ සහ 2024 T20 world cup එකේ වෙච්ච දේවල්ම තමයි ඉස්සරහට තියෙන world cup වලත් ලංකාවේ ටීම් එකට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව ආව මොකද්ද හිතන්නේ? අපේ ඉන්න කට්ටියට බැරි නම්
අත්දැකී මුත්තියා අවුරුදු තුන හතරක් ගැහවා කියන්න ඉතින් එල්පල්ද අයිපල්ද ඉන්ටර්නශනල් ක්‍රිකට්ද බපල්ද ටීටෙන්ද මේ හැම එකක්ම ගහලත් ඒත් තාමත් හිතනවනම් එක්ස්පිරියන්ස් නෑ කියලා ඒක ඇත්තටම බොරුවක්. ඉතින් මේ සම්බන්ධව ආදන්න අදහස් මොකක්ද? ඉන්න කට්ටිය වෙනස් වෙන්න ඕනද? අලුත් කට්ටිය මේකට දාන්න ඕනද? ඔයාගේ මතය මොකක්ද? පල්ලෙහාන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.